නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද මේ රටේ තියෙන මේ තත්ත්වයට වග කියන්න ඕන කවුද? ආපු ගමම ව්‍යවස්ථාව වෙනස් කරලා 19 වෙනි සංශෝධනය මත අපිට හදලා දීලා තියෙනවා බල කේන්ද්‍ර දෙකක්. මේ බල කේන්ද්‍ර දෙක ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන කඹෑදිල්ල නිසා පලි ගැනීම මුල් කරගෙන දේශපාලනය කරපු නිසා ඒ පලි ගැනීම අදටත් දැනටත් කරගෙන යනවා. අදත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණ කරමින් සිටිනවා. ඒ ගිහිල්ලා මේ අවුරුදු 15කට 20කට උඩ තිබිච්ච මොකද ප්‍රශ්නයක් පිළිබඳව ඔරු වාර්තාවක් වාන් ඉදිරිපත් කරමින් ඌට විරුද්ධව අද කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. මොකද දැන් කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයයි කියලා. මේ දෙන්නගේ අතර ගැටුම කොතරම් දුරට ගියාද කිව්වොත් මුළු එක්සත් ජාතික පක්ෂයම දෙකට බෙදුණා. ඒක ගමට ඇතුල් වුණා. ඉතින් මෙහෙම ගැටුමක් ඇති වෙලා බලයට පත් වුණාම අගමැති ජනාධිපති අතර ගැටුම තියෙනවා නම් රටක් ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා බොහොම පැහැදිලිව එක පදනමක් මත එක ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්න පුළුවන්. එකට වැඩ කරන්න පුළුවන්. නායකයෝ පත් කරගත යුතුව තියෙනවා. ඒකට පොදු ජන එක්සත් පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ අපි බොහොම පැහැදිලිව ඉදිරිපත් කළා.